සුබ මධ්‍යහනක්. ඔබෙක්වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන. මම පත්සලා කුලසූරිය. මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත. හමුදා බහරේ තිබූ උතුරේ ඉඩම් නිදහස් කිරීම 90%කින් අවසන්. මත්තති සමග දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට. සූර්ය විදුලි බල ක්ෂේත්‍රයේ දියුණුවට නව වැඩපිළිවෙලක්. බ්‍රසීලයේ යපස් ආකරයක වේල්ලක් කැඩි 7ක් මරුට. යුද හමුදාව බහරේ පැවති උතුරේ ඉඩම් අක්කර 54ක් යළි ඒවායේ හිමිකරුවට බහරදීම සිදු කෙරුණා. ඒ 56 වෙනි සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රභාත් දිමන්පිටිය මහතාගේ ප්‍රධානත්වයෙන්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මතයි මෙම කටයුතු සිදු කෙරෙන්නේ. මේ යටතේ වවුනියාව සහ සෙට්ටිකුලම ඇතුළු ප්‍රදේශවල ජනතාවට ඉඩම් අක්කර 54ක් යළි පවරාදීම සිදු කෙරුණා. අදාළ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. උතුරු පළාත තුළ යුද හමුදාවේ කටයුතු සඳහා යොදාගෙන තිබූ සාමාන්‍ය ජනතාවට අයත් ඉඩම් හා රාජ්‍ය ආයතනවලට අයත් ඉඩම් නිදහස් කිරීම මෙවන විට 90%කින් පමණ අවසන් වැති බව උතුරු පළාත ආණ්ඩුකාර ආචාර්ය සුරේච රාඝවන් මහතා පවසනවා. අවතැන්ුවන් යළි පදිංචි කරවීම මේ අනුව කඩිනම් කළ හැකි බවයි ආණ්ඩුකාරවරයා ITN ප්‍රවෘත්ති වෙත ප්‍රකාශ කළේ. ජාතිවාදී කතා නොකියන නායකයෙක් හැටමට පෙන්නේ මෛත්‍රීපාලවරුනි. අපේ ජනාධිපතිතුමාව කොහොමද අපි ඉස්සරහට මේ කටයුත්ත නිසා යුක්තිය හා සාධාරණත්වය සියලු ජනයාට සිදු වෙන්නේ කොහොමද කියන එකයි. එනේ ඒ තර්කයේ උඩ පළවෙනිම අපිට ඉඩම් නිදහස් කර ගැනීම සිදු වෙනවා. මේ මොහොත වෙනකොට අපි දන්නවා දත්තයන් අනුව මා සම්පූර්ණ විස්තරයක් කියලා තිබෙනවා මේ සැට තුන තුළදී හමුදාව විසින් පෞද්ගලික ඉඩම් සහ ගෙවල් රජයේ පෞද්ගලික ඉඩම් සහ ගොඩනැගිලි 90%ක් ඔවුන් අතහැර ඔවුන්ගේ කඳවුරු කරා ගමන් කරන අවස්ථාවක් මේක. එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරිවල නිරතව සිටියදී බෝම්බ ප්‍රහාරයකින් මිය ගිය ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන් දෙදෙනාගෙන් එක් අයෙකු පොළොන්නරුව පුලසිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරිවල නිරතව සිටි යුද හමුදා කපිතාන්වරයෙකු සහ තවත් යුද හමුදා සාමාජිකයෙකු මෙම ප්‍රහාරයෙන් මිය ගියා. මාලි රාජ්‍යයේ ඩුවෙන්සා ප්‍රදේශයේ මුර සංචාරයක නිරතව සිටියදී දුරස්ථ පාලකයක් මගින් පුපුරවා හරින ලද අධිබලතී බෝම්බ ප්‍රහාරයකටයි මෙම පිරිස ගොදුරු වුණේ. ප්‍රහාරෙන් තවත් 3 දෙනෙකු තුවාල ලැබුවා. මියගිය කපිතාන්වරයා පොළොන්නරුව පුලතිසිපුර පදිංචි HW දිනේෂ් ජයවික්‍රම නැමැති 32 වෘතිවියේ පසු වූයෙක්. සහෝදර සහෝදරියන් 6 දෙනෙකුගෙන් යුත් පවුලක සමාජිකයෙකු මෙම රණවිරුවාගේ දේහය ඉදිරි දින කිහිපයේදී නිවසට රැගෙනීමට නියමිතයි. සූර්ය විදුලි බල ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම සඳහා අදහස් සහ යෝජනා පෙබරවාරි මස 15 වනදාට පෙර ලබා දෙන ලෙස අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. හම්බන්තොට බර්ඩ් පාර්ක් සූර්ය විදුලි බල ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. මේ අයට අවස්ථාවක් දුන්නා. ඒ අයගෙනුත් පුද්ගලික අංශනුත් එකතු වෙලා අපට පෙබරවාරි මාසේ 15 වෙනකොට මෙහි සෝලර් පැනල් නිෂ්පාදනය කිරීම, බැටරි පැක් නිෂ්පාදනය කිරීම, කොහොමද අපි ආනන්‍ය කර නැතුව මේ රටේම ඒ කර්මාන්තය වැඩි දියුණු කළා, අපේ දක්ෂ තරුණ තරුණියන්ට තමාගේ සේවයට වටිනාකමක් එකතු කිරීම, ස්වභාවික සම්පත් අපනයනය කරන්න නැතුව කර්මාන්තයක් ඇති කරන්න පුළුවන් වැඩපිළිවෙළක් ඇති කරන්නේ කොහොමද කියන එක අපි සාකච්ඡා කරා. ඉතින් මං හිතන විදිහට ඒ සියලු දෙනාගේ බුද්ධිය තුළින් අපට දැනුවත් කමක් ඇති කරන්න පුළුවන් පෙබරවාරි මාසයේ 15 වෙනිදා. එතකොට අපි තීන්දුවක් අරන් රට වෙනුවෙන් ඉදිරියට ගන්න තීන්දුව අපට සාකච්ඡා කරලා කටයුතු කරන්න පුළුවන් වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා. මෙම ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය සොයා බැලූ අමාත්‍යවරයා අදාළ නිලධාරීන් සමග අදහස් හුවමාරු කර ගැනීමට කටයුතු කළා. ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රායෝගිකව බලපාන ගැටලු සහ ගතයුතු නව ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණා. රටේ සංවර්ධනය සඳහා රාජ්‍ය සේවයේ ශක්තිමත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසනවා. ඒ ඇතුළු තවත් දේශපාලන අදහස් කිහිපයක් දැන්. අද දේශපාලනය ඇවිල්ලා දේශපාලන මැදිහත් වෙලා අද තමුන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරනවා පමණයි ගමකට සංවර්ධනය ගැන හිතන්නේ, රටේ සංවර්ධනය ගැන හිතන්නේ. දේශපාලනේ අයින් වෙන්න ඕන, රාජ්‍ය නිලධාරීන්ට වක්කීම් බාර දෙන්න ඕන. ඒ වක්කීම් එතකොට ඔවුන් ඉෂ්ට කරනවා. ගොඩක් අය කියන්නේ රාජ්‍ය යාන්ත්‍රණය දුර්වලයි කියලා. ජාලින් පෙන්වලා දීලා තියෙනවා රාජ්‍ය යාන්ත්‍රණයේ තියෙන ක්‍රියාකාරීත්වය සහ එයින් ලැබෙන ප්‍රතිලාභ අපේ රටේ ජනතාවට. අපේ රටේ හොඳ අනාගතයක් තියෙනවා.
රටේ තරම් සම්පත් තියෙන රටක් මම හිතන්නේ ලේසි නෑ නේද? ආර්ථිකය දියුණු කරන්න පහසු රටක්. ඒ විනය ගරුක සමාජයක්. අපි වේගෙන් ඉස්සරහට ගියේ නැත්තම් වෙන රටවල් වේගෙන් ඉස්සරහට යයි. අපේ අවස්ථාවල් ටික ගයි. ඒ නිසා අපි තරඟ කරන්නේ තරඟවල ඉස්සරහින් යන්න රටක් වශයෙන්. ඒක අපි ඉලක්ක වෙන්න රට දියුණු වෙන්න. රට දියුණු වුණොත් තමයි හැමෝටම දියුණු වෙන්න අවස්ථාවක් තියෙන්නේ. අනේ ඒ තමන යන්න මේ තරුණ පරම්පරාව තුළ ජනතාවට විශාල සේවයක් මේ රජයෙන් ඉෂ්ට කළා. මහ පරිමාණයේ දැවැන්ත ව්‍යාපෘතිත් කළා. බඩු මිල පවා විශාල වශයෙන් අඩු කරලා කටයුතු කළා. එතකොට මේ වැඩ කරන්න ආණ්ඩුවේ ස්ථාවර බව ඇති කරන්න නම් අඩුම වශයෙන් අපිට 113ක් සිටිය යුතුයි. අගමැතිතුමා ස්ථාවර ආණ්ඩුවක් ඇති කරන්න ආපහු තව කණ්ඩායමක් එක්ක එකතු වෙලා ජාතික ආණ්ඩුවක් පිහිටවන්නට කටයුතු කිරීම මම හිතන්නේ හරි සර්වසාධාරණයි. පළාත් සභාව වගේ ආයතනයක් තිබ්බනම් පහුගිය කාලේ අපි දන්නවා නියගෙනකොට ගංගවතුර එනකොට ඒ වගේ මේ වගේ ජනතාවට යම් යම් ගැටලු සාගත තත්ත්වයක් කියලා අපි ඉදිරිපත් වුණා. පළාත් සභාවතුනි. අද නිලධාරීන්ට මේක සීමා වෙලා තියෙනවා. නිලධාරියද රිසිසේ තමන්ගේ මුදල් වියදම් කරමින් තමන්ගේ කටයුතු කරමින් යනවා. ඒ නිසා වහාම මේක නතර කරන්න නම් පළාත් සභාව මැතිවරණය අපිට අවශ්‍යයි. ජනතාව අද මේ ඉල්ලන්නේ පළාත් සභාව මැතිවරණය වහාම මේ මැතිවරණය තියන්න. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකටම එක හොඳ ද්විතීක පාසල ගානේ හදලා මේ සියලුම ප්‍රාථමික පාසල් වලට ගුරුවරු දෙන්න ගානේ දීලා ගෙවල් ළඟ පාසල හොඳම පාසලක් ලෙස හද ඇදුවොත් මේ ලංකාවේ අවුරුදු 13කින් අපිට මේ රට අනිත් සියලු දේ නැතත් අධ්‍යාපනයේ මානව සම්පතෙන් විතර මේ ලෝකේ තියෙන විශිෂ්ටතම මානව සම්පත් අපනයනය කරන රට බවට අපිටපත් වෙන්න පුළුවන්. අපේ ළමයි ඒ තරම් දක්ෂයි. මෙවර වවුනිහව දිස්ත්‍රික්කයෙන් මෙට්‍රික් ටොන් 1,02,000ක වී අස්වැන්නක් බලාපොරොත්තු විය හැකි බව වවුනියා දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් කේ විජේකුමාර් මහතා පවසනවා. වැව් සහ පුරන් කුඹුරු විශාල ප්‍රමාණයක් සංවර්ධනය කිරීම මේට හේතු වූ බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටින්නේ. 2018-2019 මාස්කන්නය ගත්තුත් පහුගිය කාලවලට වඩා වැඩිපුර වහා කරලා තියෙනවා. අපේ දෙපාර්තමේන්තුව සහ අපේ අමාත්‍යාංශ වැඩසටහන තියෙනවා අබන්ඩන් ටැංක් අතර දමන වැව් වලත්වැඩියාව සහ අන්න ඒ වගේම ඉඩම් ටික වගා කරන්න ඕනේ කියලා කටයුතු අරන් තියෙනවා. අන්න ඒ කාරණාව හින්දා අපිට 1,500ක් විතර ප්‍රමාණයේ වැඩිපුර වගා කරන්න පුළුවන් වුණා. ඒ වගේම අතරල තිබිච්ච කුඹුරු ඩම් ටික මේ වෙනකොට සුද්ධ කරලා ඒව වගා කරලා තියෙනවා. පුරන් කුඹුරු අස්වැද්දීම සහ වැව් ප්‍රතිසංස්කරණ රජයේ ජාතික වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් සහ පුරන් කුඹුරු විශාල ප්‍රමාණයක් සංවර්ධනය කර තිබෙනවා. පසුගිය වසරට සාපේක්ෂව මාස්කන්නේ කුඹුරු හෙක්ටාර 3,000ක් වැඩිපුර වගා කර තිබෙනවා. ඒ අනුවයි පසුගිය වසරට සාපේක්ෂව මෙවර වියස්සුණු වැඩිවීම සිදුවන්නේ. අම්පාර සමන්තුරිය ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ මත් පෙති තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අතරඟුවට ගැනීමට පොලිසිය සමත් වුණා. සමන්තුරේ පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශනාංශයට ලැබුණු තොරතුරක් මත සුඛෝපභෝගී බස් රථයක් පරීක්ෂා කිරීමේදී මෙම නීති විරෝධී මත් පෙති තොගය අතරඟුවට ගැනුණේ. සැකකරුවන් සතුව මත් පෙති 15,000ක් තිබූ බව සමන්තුරේ පොලිසිය සඳහන් කරනවා. අදාළ සැකකරුවන් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. නාවල ප්‍රදේශයේ සියුම්හල් නිවසක ඇති වූ ගින්නක මැඩ පැවැත්වීමට කටයුතු කෙරුණා. ඒ ගුවන් හමුදාවේද සහාය ඇතිවයි. නාවල ප්‍රදේශයේ අටවන පටුමගේ පිහිටි සිවුමහල් නිවසකයි මෙම ගින්න ඇති වුණේ. මර්දාන සහ කෝට්ටේ ගිනිනිවීමේ ඒකක සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනිනිවීමේ ඒකකේ එක්ව ගින්න ව්‍යාප්ත වීම මැඩ පැවැත්වීමට කඩිනමින් කටයුතු කළා. ගින්නෙන් මෙම නිවසට දැඩි අලාභහානි සිදුව තිබෙනවා. ගින්නට හේතුව සොයා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. සැමට සෙවන යළි පිබිදින උදාගම්මාන වැඩපිළිවෙලේ 159 වෙනි උදාගම්මානය අද ජනතා අයිතියට පත්කිරෙනවා. ගයත්‍රිපුර මාදර්ශ ගම්මානය ලෙසයි ඒ නම් කර තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරන ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සාගර පලන්සූරිය මහතා. මෙම ගම්මානය තිරික්කෝවිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය ආශ්‍රිතව ඉදිවුණු ප්‍රදේශයේ දරු පවුල් 35ක් සඳහා නිර්මාණය වූ ගම්මානයක්. වසරක් වැනි කෙටි කාල පරිච්ඡේදයක් තුළදී නිවාස මුල් කොටගත් නිවාස හා ජනාවශ්‍යත්වයට අවශ්‍ය සියලු යටිකර පහසු සම්බන්ධ සමන්විතව මෙම ගම්මානය නිර්මාණය වී තිබෙනවා. මෙය ආදර්ශ ගම්මාන වැඩපිළිවෙලේ 159 වන ආදර්ශ ගම්මානය වෙනවා. ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත රුසියානු මිත්‍රත්ව දූත පිරිස පිළිගැනීම පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදු කෙරුණා. ඒ කතානායක කරූ ජයසූරි මහතාගේ ප්‍රධානත්වයෙන්.
රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට වැඩසටහන් රැසක් ක්‍රියාවට නැන්වීම අරමුණ බව රුසියානු මිත්‍රත්ව දූත පිරිසේ නායක අජටාකාශගාමි වැලරි ඉවනොවිච් ටකාරෝ මහතා මෙහිදී කියා සිටියා. රුසියාව ශ්‍රී ලංකාව ලබා දෙන මිත්‍රශීලී සහයෝගය ගෞරවයෙන් සිහිපත් කරන බවයි කතානායක කරූ ජයසූරිය මහතා මෙහිදී කියා සිටියේ. මේ අතර ලොව ප්‍රථම අජටාකාශගාමී යූරි ගගාරිගේ උඩුකය ප්‍රතිමාවක් නිරාවරණය කිරීම සිදු වුණේ වැලරි ඉවනොවිච් ටකාරෝ මහතා ඇතුළු දූත පිරිසගේ සහභාගීත්වයෙන්. රුසියානු ග්‍රන්ථ කිහිපයක් මහජන පුස්තකාලය වෙත පරිත්‍යාග කිරීමද මීට සමගාමීව සිදු කෙරුණා. කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක, ජනාධිපති උපදේශක වෛද්‍ය සමන් වීරසිංහ, ශ්‍රී ලංකාවේ රුසියානු නියෝජ්‍ය තානාපති ඉගෝර් කරයාවේව්, රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඇන්ස්ටාසියා හක්ලෝවා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. බස්නාහිර පළාතේ ගොවි සංවිධානවලට අත්‍රැක්ටර් හා කෘෂි උපකරණ බෙදා දීමට කටයුතු කෙරුණා. බස්නාහිර පළාතේ කෘෂි කර්මාන්තය නගා සිටුවීම අරමුණු කරගනිමින් අත්‍රැක්ටර් හා කෘෂි උපකරණ ප්‍රදානය කිරීමට කටයුතු කෙරුණේ පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්. ආහාර නිෂ්පාදන වැඩසටහන සමගාමීව මේ සංවිධාන කර තිබුණා. කළුතර දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන 13ක් සඳහා මේ ප්‍රධානයන් සිදු කළ අතර පළාත් අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතාගේ මූලිකත්වයෙනුයි මෙම කටයුතු සිදු වුණේ. පුත්තලම් දිස්ත්‍රික්කයේ නිවාස 114කින් යුත නව නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජයේ පියවරගෙන තිබෙනවා. ඒ පිළිබඳ හා තවත් ප්‍රවෘත්ති කිහිපයක් සංවර්ධන පුවත් තුලින්. පුත්තලම දිස්ත්‍රික්කයේ මෙම නව නිවාස ව්‍යාපෘතිය අඩු ආදායම් ලාභීන් රාජ්‍ය සේවකයින්, මාධ්‍යවේදීන් හා කලාකරුවන් වෙනුවෙන් ආරම්භ කිරීමටයි පියවරගෙන ඇත්තේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක මෙම නව නිවාස ව්‍යාපෘතියේ එක් නිවසක් සඳහා පර්චස් 15ක භූමි භාගයක් වෙන් කරනවා. අක්කර 8ක භූමි භාගයක ඉදි කෙරෙන මෙම ව්‍යාපෘතියට කැනඩාව, ජර්මනිය, සිංගප්පූරුව හා මැලේසියාව මූල්‍යාධාර සපයනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පුත්තලම් සංවිධායිකා මල්චනී විතාරණ මහත්මියගේ මෙහෙයවීම යටතේ මෙම කටයුතු සිදුවන්නේ. පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන වැඩසටහන යටතේ හිගුරක්ගොඩ ජයන්තිපුර වෙළඳ සංකීර්ණය ඉදිකිරීමට පියවරගෙන තිබෙනවා. ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් 1,870,000ක්. කඩකාමර 35කින් සමන්විත වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම ආරම්භ කෙරුණේ හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී.ආර්. උඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන්. ඉදිකිරීම් බහරව කටයුතු කරන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනතාව රජයට ප්‍රසාදය පළ කර සිටිනවා. අපේ අතිගරු ජනාධිපතිතුමාගේ පිබිදුම පොළොන්නරු සංකල්පය යටතේ මේ ඉදිවන ජයන්තපුර නගරයේ වසර 60කට පස්සේ තමයි මේක ඉදිවන. ඇත්තටම අපට ලොකු ආඩම්බරයක් මේක. ජනාධිපතිතුමාගේ නව සංකල්පය යටතේ මනරටම මේ ජයන්තපුර නගරය විද්‍යුත් නගරයක් බවට පරිවර්තනය කරන්නට අද දින මේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග ඒකරාශක වෙලා මේ උතුම් කාර්යයට දායකත්ව ලබා දෙන්න තමයි මේ අපි සෝදානම් සිටින්නේ. හපුතලේ ආසනයේ සංවර්ධන කටයුතු සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් රුපියල් මිලියන 300ක් වෙන් කර ඇති බව හපුතලේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ඌව පළාත් සභා මන්ත්‍රී සෙනරත් ජයසූරිය මහතා පවසනවා. රුපියල් කෝටි 600ක මුදලක් වැය කරමින් මාර්ග රැසක් ප්‍රතිසංස්කරණය කර ඇති අතර ඒවා ජනතා අයිතියට පත්කිරීම සෙනරත් ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. කහකොල්ල ගල්කැටිය මාර්ගය, දියතලාව පහළ කදුරුගමුව මාර්ගය, දියතලාව කැඳ කුඹුර යන මාර්ග මෙසේ ජනතා අයිතියට පත් කෙරුණා. මොබිටෙල් කෑෂ් බුනැන්සා වෙළඳ ප්‍රදර්ශනය සහ සැණකෙළිය අද දවස පුරා පැවැත්වෙනවා. ඒකාන්තලේ අග්‍රබෝධි විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී. මේ ඒ පිළිබඳ තොරතුරු ගෙනේන අප නියෝජිත මදුශංක මහමිතව. මොබිටෙල් කෑෂ් බොනන්සා වසරේ දෙවන්තව තෑගිමල් අරගෙන මේසරි අපි කන්තලේ අග්‍රබෝධි විද්‍යාලීය ක්‍රීඩාංගණයට වෙලා තියෙන අතිවිශාල ජනතාවක් මේ වෙද්දිත් කන්තලේ අග්‍රබෝධි විද්‍යාලීය ක්‍රීඩාංගණයට එකතු වෙලා තියෙනවා. ඉතින් පුංචි දරුවන්ට වැඩිහිටියන්ට හැමෝටම සතුරු වෙන්න පුළුවන් අවස්ථාව සන්නිවේදනයේ පෙරගමන් කරුවා විදියට මොබිටෙල් ආයතනය ඔබට ලබා දීලා තියෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා හැම කෙනාටම එන්න. අද තමයි දවස සතුරු වෙන්න, විනෝද වෙන්න අවස්ථාව කන්තලේ අග්‍රබෝධි විද්‍යාලීය ක්‍රීඩාංගණයේ නිර්මාණය වෙලා තියෙනවා. මේ සියල්ල පසුපස සංවිධාන ශක්තිය එකතු කරන දිස්ත්‍රික් කළමනාකාරතුමා අපිත් එක්ක ඉන්නවා, රොෂාන් මොයිසුඩින් මහත්මයා. මොකද ඉතින් දැන් අතිවිශාල ජනතාවක් කන්තලේට එකතු වෙලා. ඔව්, ඇත්තටම අද බලද්දී කෑෂ් බොනන්සා 2019 කන්තලේ මේ පාර අපි අති සාර්ථක අන්දමින් පටන් ගත්තා. කන්තලේ ජනතාවට අපි ආරාධනා කරනවා මෙතනට එන්න කියලා. අපේ සේවාවන්
ගොඩක් තියෙනවා අපේ රජයේ කට්ටියට විශේෂ පැකේජයක් ලබා දෙනවා ඊට අමතරව තව අපේ විශ්‍රාම කේන්ද්‍රයට තව විශේෂ පැකේජයක් හඳුන්වා දීලා තියෙනවා ඊට අමතරව තවත් සැනකිලි ගොඩක් තියෙනවා පොඩි ළමයින්ට ආර්ට් කම්පිටිෂන් ඒ වගේ තව සැනකිලි රාශියක් තියෙනවා අපි ගොඩක්ම කියන්නේ මේ ජනතාවට කොහොම හරි ඇවිල්ලා මේකේ සහභාගී වෙන්න ඒකත් එක්කම රැයට අපේ ෆ්ලෑෂ් බෑක් සමග සංගීත සම්දර්ශනයකුත් තියෙනවා රැයට ඒකටත් අපි ආරාධනා කරනවා රාත්‍රියේදී ෆ්ලෑෂ් බෑක් රොෂාන් ප්‍රමුඛ ආදරණීය සංගීත කණ්ඩායම ඉන්නවා සංගීතයෙන් අපිව පිනවන්න ඒ වගේම තමයි ITN ඔස්සේ රාත්‍රී 10 සිට මේ සියලු අද්දකින් විඳගන්න අවස්ථාව තියෙනවා ඒ වගේම තමයි දැන් මොබිලල් ගෑස් බොනන්ස කියව ගමන් රොෂාන් අපිට මතක් වෙනවා වටිනා මර්සිඩිස් බෙන්ස් රථය අද දවසේ ඒකේ හිමිකාරීත්වයක් හිමි වෙනවා හොඳයි අපි ඔබට ආරාධනා කරනවා අපිත් එක්ක දිගටම රැඳලා ඉන්න කියලා ITN ඔස්සේ අද රාත්‍රී 10 සිට අපි සංගීත ප්‍රසංගයේ තොරතුරු ඒ අද්දකීම ඔබට වේදා හදා දෙන්න සූදානම් තවම දාවේ නැත්නම් කන්දලේ ආග්‍රබෝධි විද්‍යාලයේ ක්‍රීඩාංගණයට එකතු වෙන්න ඇවිල්ලා මේ සියලු අද්දකීම් විඳගන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා යලිත් තොරතුරු කියන බලාපොරොත්තු වෙන තමයි අපි වික්‍රමසිංහපුර ප්‍රධාන පාලක මැදිරියට සම්බන්ධතාවය ලබා දෙන්නේ ස්තුතිමත් සංක දැනව දහනේ ලුහුඩු පුවත් වෙත 70වන ඉන්දියානු ජනරජ දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සංවිධානය කළ සංගීත ප්‍රසංගයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්තුණා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, කතානායක කරු ජයසූරිය, ඉන්දියා මහ කොමසාරිස් තරන්ජිත් සින් සන්තු යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සංවිධාන කරන IIVCC ප්‍රදර්ශනය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් එම විශ්වවිද්‍යාලයේදී පැවැත්තුණා. නව නිපැයුම් බිහි කිරීමට සහයෝගය ලබා දීම මෙම ප්‍රදර්ශනයේ අරමුණයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, මහාචාර්ය ශ්‍රියන්ත හීන්කෙන්ද, මහාචාර්ය නෙලිකා මලවිගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර මරළ ක්‍රීඩා උළෙල විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පසුගියදා පැවැත්තුණා. ඔලිම්පික් පදක්කම් ලාභී ප්‍රවීණ ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ මහත්මියයි මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණේ. විදුහල්පතිනි මාලනී සමරකෝන් මහත්මියගේ මගපෙන්වීම යටතේ ක්‍රීඩා උළෙල පැවැත්තුණා. මහනුවර අඹතැන්න පුෂ්පදාන විද්‍යාලය සංවිධානය කළ මතට එරෙහිව පාසලින් ජවයක් වැඩසටහන සාර්ථකව පැවැත්තුණා. මද්‍රව්‍ය භාවිතයේ අහිතකර තත්ත්වය පිළිබඳ සිසුන් දැනුවත් කිරීමට මෙහිදී කටයුතු කෙරුණා. විදුහල්පතිනි SAN චම්පිකා මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේද මීට එක්ුණා. ශ්‍රීපාදස්ථාන පුදබිම අවට පරිසරයේ සුරකීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන අසිරි සුරකිමු සමනල ප්‍රජා සත්කාරක වැඩසටහන යටතේ දෙවන ශ්‍රමදානය අද දවස පුරා ක්‍රියාත්මකයි. ලීක් නැචරල් පුද්ගලික සමාගම සහ ITN මාධ්‍ය ජාලය එක්වයි මෙම වැඩසටහන සංවිධානය කරන්නේ. මෙයටතේ ගිනිගත් හේන දියගල හන්දියේ සිට නෝටන් බ්‍රිජ් හරහා නලතන්නේටත් නලතන්නේ සිට ශ්‍රීපාදේ දක්වා ප්‍රදේශයත් පිරිසිදු කිරීමේ කටයුතු සිදු කෙරෙනවා. ස්වේච්ඡා සංවිධාන සහ පාසල් සිසුන්ගෙන් සමන්විත කණ්ඩායම් 15ක් මීට දායකත්වයේ සපෙන අතර ස්වභාව සෞන්දර්යම් පිරිපුන් ශ්‍රීපාද පුණ්‍ය භූමිය වර්තමාන හා මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනීම මෙම සමාජ සත්කාරයේ අරමුණයි. සම්බන්ධව වසර ගානක් පුරාවට විවිධ අපි වැඩසටහන් ක්‍රියාත්මක කරත් අද නිශ්චිත පිළිතුරක් ලබා දෙන්න රජයක් විසින් ක්‍රියාත්මක කරන්න ඕන වැඩසටහනක් සේ සලකා පෞද්ගලික ආයතනයක් විදිහට ලික් නැටුනල් ආයතනය අමගමු ප්‍රාදි සභාවත් එක්ක එක් වෙලා ඒ වගේම ස්වාධීන රූපවාහිනි සේවය මාධ්‍ය කර්තව්‍ය එකතු කරගෙන පාසල් පද්ධතියේ ඉන්න අපේ දරුවෝ ඒ වගේම ග්‍රාමීය නායකයෝ පොලිසිය සහ අනිකුත් සියලු දෙනා ඒකාත්මක වෙලා මේ පුණ්‍ය භූමියේ අවටම ප්‍රධාන මාර්ගයේ දෙපස ඇති පොලිතින් සහ ප්ලාස්ටික් ඉවත් කිරීම කරනවා. දෙවැනි අදියර විදිහට අපි අද ක්‍රියාත්මක කරනවා. මෙහිදී ගන්න අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව ප්‍රජාව දැනුවත් කර අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ප්‍රදේශයේ සිට නෝට් දක්වා වෙන මග දෙපස සියලුම අපවිත්‍රතාවය අපද්‍රව්‍ය කිරීම අපද්‍රව්‍ය නිසල බාර කිරීමත් එම ජනතාව දෙනවා ක්‍රියාත්මක වෙනවා. මේ ජාතික ප්‍රතිපත්තියක් වශයෙන් ඉදිරියටත් ජාතික ප්‍රතිපත්තියක් විදිහටම සෑම අවුරුද්දකම ක්‍රියාත්මක කිරීම සඳහා පයිලට් ප්‍රොජෙක්ට් එකක් විදිහට අපි අද දියත් කරනවා. ඒ සමගින් දිවා පුවත් අවසන් වෙනවා. පසරු දෙකේ සිට අපගේ පෑම්පේ ප්‍රතිකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk